රටට අවශ්‍ය වෙලා තියෙන්නේ ජනාධිපති අපේක්ෂකයෝ නෙමෙයි. මේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ ජනාධිපතිවරයෙක් නෙමෙයි. මේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ නායකයෙක්. මේ රටට හොඳ කශේරුකාවක් අවශ්‍ය වෙලා තියෙනවා. මේ රටට එක පොදු නීතියක් අවශ්‍ය වෙලා තියෙනවා. මේ රටට නව මැතිරණ ක්‍රමයක් අවශ්‍ය වෙලා තියෙනවා. මේ රටේ වර්තමාන ආණ්ඩුව විසින් විදේශකරණය කරනු ලැබූ රාජ්‍ය සම්පත් නැවත ජාතිය සතු කර ගැනීම සඳහා අවශ්‍ය දැක්ම සහ නිර්භීතභාවය සහිත නායකයෙක් අවශ්‍ය වෙලා තියෙනවා. මෙරට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ ලක්විය යුතුයි. ඒ සඳහා දැක්මක් සහිත නායකයෙක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා අපි වගකීමෙන් කියනවා, අද ඉඳලා හරියටම තව දවස් 10කින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය සහ මෙරටේ රටට ආදරය කරන පිරිස් බලවේග රාශියක් එකට එකතු වෙලා තව දින 10කින් ඒකට ගැළපෙන සුදුසුම අපේක්ෂකයා විදියට, සුදුසුම නායකයා විදියට අපි අපේ අපේක්ෂකයා තව දින 10කින් අපි රටට තෑගි කරනවා. අපි ඊයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිමාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම තිබ්බා. සුසිල් ඇමතුමත් ඒකේ සාමාජිකයෙක්, අපි දෙන්නම හිටියා. ඊයේ ඉතා වැදගත් තීන්දු කීපයක් ගනු ලැබුවා. එන් වඩා වැදගත්ම තීන්දුව තමයි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ අතර, ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ අතර මේ අවුරුදු 4.5ක් මේ සියලු පක්ෂ පහුගිය අවුරුදු 4.5 ඇතුලේ මේ රටේ දැඩි පීඩන කොන්දේසි මැද්දේ විශාල අරගලයක් කරා. මහින්ද රාජපක්ෂ ජාතික නායකත්වයේ එසවන ඒ මග පෙන්වීම ඇතුලේ රට වෙනුවෙන් නොඑක් අපහාස වින්ද අගෞරවයට පාත්‍ර. හැබැයි මේ අරගලය කිසි කෙනෙක් අත්හැරියේ නැහැ. වරප්‍රසාදවලට යට වුණේ නැහැ. මේ සියලු කණ්ඩායම් එකතු කරගත්තු මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් යුතු සන්ධානීය ගොඩනැගීමේ අවසාන අදියරට අපි ඊයේ පැමිණුණා. අපි තාම ආඩම්බරෙන් දෙවෙනි ප්‍රකාශය කරනවා. අපි ඉදිරි දින කීපය ඇතුලේ ඒ නව සන්ධානය එළි දක්වනවා. ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ, පොදුජන ඒකාබද්ධ පෙරමුණ මේ නව සන්ධානය මෙරටේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ ගොඩනගපු සන්ධාන අතර පළල්ම සන්ධානය, පැතිරිච්ච සන්ධානය. මේ සන්ධානය අපි ලබන 6 වෙනිදා අපි දිනවකවානු ඔබට කියනවා මේ සන්ධානය පිහිටුවීමේ කටයුත්ත කවද ආරම්භ වෙන්නේ කියලා. සියලුම නායකයෝ ප්‍රතිපත්තිමය වශයෙන් මේ සන්ධානය ගොඩනැගීම සඳහා ඒකමතිකව ධෛර්ය සම්පන්නව එකඟතාවයට පැමිණි බව මේ මොහොතේ අපි ඔබට වාර්තා කරන්නට ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග වූ එකඟතාවය, ඒ සාකච්ඡා බිඳ වැටිලා නැහැ. ඒ සාකච්ඡා පැවැත්වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පහුගිය සතියේ පවත්වපු අවසාන මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කළා තියෙනවා, ජනාධිපතිවරුන් දෙපළ පෞද්ගලිකව මුණ ගැහිලා අවසාන කෙටුම්පත පිළිබඳව අපේ කමිටු දෙක විසින් සකස් කරනු ලැබූ අවසාන කෙටුම්පත පිළිබඳව හිටපු ජනාධිපතිතුමාගේත් වර්තමාන ජනාධිපතිතුමාගේත් එකඟත්වය ලබා ගැනීමෙන් පස්සේ අපි ඊළඟ පියවරට යන්නට ඕනේ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පෞගේ සතියේ තීන්දුව කළා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ සාකච්ඡාව නුදුරදී පැවැත්වෙයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුලේ යම් සුළු පිරිසක් ඉන්නවා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ තුරුලට කැඳගෙන යෑමට වෙරදරන කණ්ඩායමක් ඉන්නවා. සුළු පිරිසක් ඉන්නවා. අපි මේ මොහොතේ හෘදයාංගම ප්‍රාර්ථනා කරනවා බහුතරයට ශක්තිය ලැබේවා කියලා එක්සත් ජාතික පක්ෂයට නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඳවාගෙන යෑමේ ඒ දීන දේශපාලන උත්සාහය පරාජය කිරීම සඳහා අර බහුතරයට ශක්තිය ලැබේවා කියලා කියන ප්‍රාර්ථනාවත් මේ මොහොතේ අපි කරනවා.